අපේ බලශක්ති අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සංස්ථාවයි කට ඇරියොත් කියන්නේම අපට ඕනතරම් තෙල් සංචිත තියෙනවා කියලා. ඒකත් ජනතාව නම් තාමත් මහපාරේ උදේ ඉඳන් බ්‍රෑ වෙනකන් පොලිම් වල. ඇමතිගේ න්‍යාය තමයි තෙල් තියෙනවා කියලා හැම වේදිකාවකම කිය කිය යන එක. දවස ගානේ තෙල් නැව අපේ ලංකාවට එනවා. ඒ එන තෙල් කොහෙටද යන්නේ කියන එකයි ප්‍රශ්නේ. රටපුරාම ඉන්ධන පිරවුම් හල් රැසක් මේ වන විට වසා දමා තිබෙනවා. ඒ ඉන්ධන සංචිත අවසන් වීම නිසායි. පොලිම් වල හිටන් ඉන්න ජනතාව හිටියටීම හදිසිය අසනීප වී ඇදවැටි මිය යනවා. එවැනි සිදුවීම් රැසක් අපට පසුගිය සතිය පුරා වාර්තා වුණා. ඒ වගේම ඉන්ධන පොලිමක ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනයකුත් සිදු වුණා. මේ අතර අතුරුගිරිය ඉන්ධන පොලිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ හදිසි ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය පුද්ගලයා හෘද රෝගියෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙහෙම දවස ගානේ අපේ රටේ මිනිස්සු පොලිම් වල තමන්ගේ අවසන් හුස්ම හෙලනවා කියන්නේම රටේ පාලකින් ගැන තවත් බලාපොරොත්තු තියාගන්න බැහැ කියන එකයි. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බලයට ආපු පාලකින් දැන් දෙන්නම් කිව්වේ ඒවා පොලිමේ ඇවිල්ලා ගන්න කියන්නේ ජනතාවගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමින්. මේ රට පුරා ඉන්ධන පිරවුම් හල් අසල තිබූ පොලිම් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදත් ප්‍රකාශ කළේ තෙල් ප්‍රශ්නයක් නැහැ කියලයි. කොළඹ ගම්පහ කළුතර කියන ෂෙඩ් වලට නම් සෑහෙන ප්‍රමාණයක් තෙල් ඇරලා තිනවා. අපිට තාම ගැටලුවක් තියෙන්නේ ඉල්ලුම ප්‍රමාණයට තෙල් ඇරීමේදී තිරුකුණාමලයට අපුතලේ වගේ ප්‍රදේශ වලට කෝච්චි යන්න නැති හින්දා අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ඉල්ලුමේ ප්‍රමාණයට තෙල් නිකුත් කරන්න බැරි. අද අපිට 24000 ගණක් බාර ගන්න තියෙනවා. ඒ බෑවම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකම ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකට තෙල් නැවකුත් පළවෙනිද වෙනකොට කොළඹට එනවා. ඒකත් බාන්න පුළුවන් වෙනවා. කෑන් වලට තෙල් ගන්න එකෙන් 75% අපිට පේන විදිහට ජෙනරේටර් වලට නෙමෙයි ගන්න. පොඩි වෙළඳාමක් පටන් අරගෙන ෂෙඩ් වල උඹනා ප්‍රමාණයට තෙල් තිබුණාම ඒක ප්‍රශ්නේ ආරෙනවා. හෙවිඩියුටි නැවක් එනවා හෙට අනිද්දාට විදුලි බල මණ්ඩලයට පමණ. දැන් අපි මේ සතිය කොහොම හරි ටොන් 40,000 නැව් දෙකක් ඇඳුම් කරන්න කටයුතු කරගෙන යන්නේ. චෝදනා කරනවා මෙහෙම රටේ අර්බුදයක් තීද්දි තෙල් සංස්ථාවේ කට්ටියට මේ බෝනස් දීලා දෙනවා. මේ බෝනස් දීලා නැහැ නේ, බොරු කතාවක්. බෝනස් දීලා නැහැ. නමුත් මේ දවස්වල අධික ඕටයිම් එකක් ගෙවන්න වෙනවා. මොකද නිවාඩු දවස්වල වැඩ කරනකොට කම්කරු නීතිය අනුව ඕටයිම් ගෙවන්න ඕන. ඒක අපි ගෙවනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක්ද අද දිවයිනට පැමිණීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.